හෙලෝ, කොහොමද මගේ යාළුවා? හැමෝටම ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අදත් ආවා ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් මේ වීඩියෝ එක ගැන කතා කළොත් මේ වීඩියෝ එක ඇත්ත වශයෙන්ම ගොඩක් වැදගත් ඉංග්‍රීසි කතා කරන්න ආස ඔයාට. මේකෙන් කතා කරන්නේ ඔයාට එදිනෙදා ඩේලි යූස් කරන්න පුළුවන් සෙන්ටෙන්සස් 30ක්, වාක්‍ය 30ක්. ඉතින් අපිට මේවා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ අපි හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඕන නම්. ඉතින් අපි බලමු අපේ අද පාඩම මේ සෙන්ටෙන්සස් 30 මොනවද කියලා. ඉතින් ඔයාලා හැමෝම අපිත් එක්ක එකතු වෙන්න, අපේ අලුත් පාඩමත් එක්ක ඔයාලට මේවා ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. රයිට්, අපේ පළවෙනි එක තමයි Have a nice day. Have a nice day. මේකෙන් කියන්නේ ඔයාලට යාළුවෙක් කවුරු හරි පාරේදී උදේක හම්බුනාම ඔයා කියනවනේ Good morning, have a nice day. ඉතින් ඔයාට Good morning එක මේක දාන්න පුළුවන්. ඔයාට සුබ දවසක් කියලා කියන්නේ මේකෙන්. Right, next one. Nice to meet you. Nice to meet you. ඔයාව හමුවීම සතුටක්. යාළුවෝ දෙන්නෙක් ගොඩාක් කාලෙකින් හම්බ වෙනවා. ඉතින් ඔයාට කියන්න පුළුවන් ඔයාගේ යාළුවෙක් කාලෙකින් හම්බුනාම Nice to meet you. ඔයාව හමුවීම සතුටක්. Third one. I am sorry. I am sorry. මට සමා වෙන්න. කනගාටු දෙයක් සිද්ධ වුණාම, වැරද්දක් සිද්ධ වුණාම අපිට කියන්න පුළුවන් I am sorry කියලා. Right. It's all right. It's all right. ඔක්කොම හරි. මේකෙන් කියන්නේ හැමදේම නිවැරදි කියන එක. It's all right. Yes, of course. Yes, of course. මේකෙන් ඇත්තටම කියවෙන්නේ ඇත්ත වශයෙන්ම කියන එක. ඉතින් අපිට කියන්න පුළුවන්නේ දෙයක් කෙනෙක් දෙයක් ගැන කිව්වම Yes, of course, ඇත්ත වශයෙන්ම. අපිට මේක ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. Right, ඊළඟ එක අපිට තියෙන්නේ Nothing special. විශේෂ කිසිම දෙයක් නැහැ. විශේෂ කිසිවක් නැහැ. Nothing special. ඔයාගේ යාළුවා ඇවිත් ඔයාගෙන් අහනවා ඉස්කෝලේදී අද මොනාද ස්පෙෂල්, අද මොනාද විශේෂ දේවල් තියෙන්නේ. ඔයා කියනවා Nothing special, විශේෂ කිසිම දෙයක් නැහැ. Never mind. Never mind. ගණන් ගන්න එපා. Never mind කියන එකෙන් අදහස් වෙන්නේ ගණන් ගන්න එපා කියලා. හිත කරදර වෙන දෙයක් වුණාම කවුරු හරි ඔයාට ඇවිල්ලා කිව්වොත් Never mind කියලා, ඒකෙන් කියවෙන්නේ, ඒකෙන් අදහස් වෙන්නේ ගණන් ගන්න එපා කියලා. See you later. See you later. පසුව හමුවෙමු. පස්සේ හමු වෙන්නම් කියලා තමයි See you later කියන එකෙන් අදහස් වෙන්නේ. ඔයා යාළුවෝ දෙන්නෙක් සමු ගන්නව නම් අපිට කියන්න පුළුවන් පස්සේ හමු වෙමු කියලා. එතකොට අපිට See you later කියන එක පාවිච්චි කරන්න පුළුවන්. Listen carefully. Listen carefully. පරිස්සමෙන් අහගන්න. හොඳට අහගෙන ඉන්න කියලා කියන්නේ. Listen carefully. Be careful. Be careful. පරිස්සම් වෙන්න. Be careful කියන එකෙන් කියවෙන්නේ පරිස්සම් වෙන්න කියන එක. Everything is ready. Everything is ready. ඒකෙන් අදහස් වෙන්නේ හැම දෙයම සූදානම් කියන එක. හැම දෙයක්ම ලෑස්ති, සූදානම්. Everything is ready. කොහරි යන්න, ගමනක් පිටත් වෙන්න, නැදෑගේ කියන්න අම්මෝයාගෙන් අහනවා හැම දෙයක්ම ලෑස්තිද? ඔයාට කියන්න පුළුවන් Yes, everything is ready. ඔව්, ඔක්කොම ලෑස්ති. Right. Everyone knows it. Everyone knows it. ඒකෙන් අදහස් කරන්නේ හැම කෙනෙක්ම ඒක දන්නවා කියන එක. Excellent. Excellent. Excellent කියලා කියන්නේ විශිෂ්ටයි කියන එක. Good idea. හොඳ අදහසක්. ඒකෙන් කියවෙන්නේ හොඳ අදහසක් කියන එක. හොඳ අදහසක්. Good idea. Hurry up. Hurry up. ඉක්මනින්. ඉක්මනින් කියන එක.
අම්මා විස්කූල යන ලෑස්ති කරනවා නම් ක්ලාසස් යන ලෑස්ති කරනවා නම් අම්මා කියනවා හරියප් හරියප් ඉක්මන් කරන්න ඉක්මන් කරන්න හරියප් කියලා කියන්නේ ඉක්මනින් කියන එක I know මම දන්නවා I know කියන්නේ මම දන්නවා ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇවිල්ලා ඔයාලට මොන හරි දෙයක් ඉදිරිපත් කරනවා නම් කියනවා නම් ඔයා කියනවා I know yes I know මම දන්නවා I know ඔයා දන්නේ නැත්තම් අපිට කියන්න පුළුවන් I don't know අපේ ඊළඟ එක තමයි I don't know මම දන්නේ නැහැනේ I don't understand අපේ ඊළඟ එක තියන්නේ I don't understand කියලා මට තේරුම් ගන්න බෑ කියන එක ඒකෙන් කියවෙන්නේ මට තේරුම් ගන්න බෑ අපිටත් එහෙමනේ සමහර දේවල් සමහර අවස්ථා වලදී තේරුම් ගන්න බෑ I don't understand next turn I feel good I feel good මට දැනෙනවා හොඳයි ඒ කියන්නේ මට හොඳයි කියලා එකෙන් කියන්නේ I'll call you when I leave I'll call you when I leave මම පිටත් වෙනකොට ඔයාලට කෝල් කරන්නම් ඒකෙන් කියන්නේ මොකක්ද මම පිටත් වෙනකොට ඔයාලට කෝල් කරන්නම් අපි ගොඩක් වෙලාවට ඔක සිංහලෙන් කියනවනේ මම මෙහෙම පිටත් වෙනකොට ඔයාලට මම කෝල් එකක් දෙන්නම් ක්ලාසස් යනවා නම් අපි අපේ ආයතන කෝල් කරලා කියනවා මම පිටත් වෙනකොට ඔයාලට කියන්නම් මම පිටත් වෙනකොට ඔයාලට කෝල් එකක් දෙන ඉතින් අපිට ඔක ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් I'll call you when I leave මම පිටත් වෙද්දී මම ඔයාලට කෝල් කරන්නම් I'll pay I'll pay මේකෙන් අදහස් කරන්නේ මම ගෙවන්නම් කියන එක. ඒකෙන් කියන්නේ හිතන්නක එක්සැම්පල් එකක් විදිහට අපි යනවා කොයි හරි අපේ නෑදෑයෝ කට්ටියක් එක්ක ඩිනර් එකකට කොයි හරි කෑමකට යනවා නම් ඔයාට කියන්න පුළුවන් අන්තිමේදී කාලි වෙර වෙලා ඉන්න ලෑස්ති වෙනවා අපි ඒගොල්ලන්ට බිල් එක පේ කරන්න ඕන නැනේ ගෙවන්න ඕන නැනේ. එතකොට ඔයාට කියන්න පුළුවන් I'll pay මං ගෙවන්නම්. Right. From time to time. From time to time. මේකෙන් අදහස් කරන්නේ මොකක්ද? මේකෙන් කියවෙන්නේ කාලෙන් කාලට. අපි ඕකත් ගොඩක් කලාවට සිංහලෙන් කියනවා. නමුත් අපි ඕක ඉංග්‍රීසි වලින් කියන්නේ නැහැ. ඕනනම් අදී ඉගෙන ගන්න. From time to time කියන්නේ කාලෙන් කාලෙට. කාලෙන් කාලෙට මේ දේවල් වෙනස් වෙනවා. From time to time කියලා දාන්න පුළුවන් අපිට. Right. Help. Help. ඒ උදව් ඉල්ලනවා help කියලා කියන්නේ උදව් කරන්න කියන එකනේ. එතකොට මේ වගේ දෙයක් අපි කියන්නේ හදිසි අවස්ථාවකදී. ඇත්තටම help කියලා එහෙම ඉල්ලන්නේ උදව්වක් අවශ්‍ය වෙලාවට. Wait a minute. Wait a minute. මට මිනිත්තුවක් දෙන්න. මිනිත්තුවක් ඉන්න කියන එක කියන්නේ. Do you want? Do you want? ඔයාට මොනව හරි ඕනද කියලා අහන්නේ. ඔයාට මොනවද ඕන? Do you want කියන එකෙන් අදහස් කරනවා අපි. Don't worry. Don't worry. මේකෙන් කියන්නේ කරදර වෙන්න එපා කියලා. මේක විවිධ අවස්ථාවන් වලදී අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් don't worry කියන එකෙන් කියවෙන්නේ කරදර වෙන්න එපා කියලා. Don't make excuses. Don't make excuses. මේකෙන් අදහස් වෙන්නේ නිදහසට කරුණු කියන්න එපා. නිදහසට කරුණු කියන්න එපා. It's getting dark. It's getting dark. අඳුර වැටෙමින් පවතිනවා. ගොඩක් වෙලාවට මේක නම් භාවිතා වෙන්නේ හවස් වේගෙන එනකොට නේද? හවස් වෙද්දී අපිට කියන්න පුළුවන් It's getting dark. අඳුර වැටෙමින් පවතිනවා. Get ready. Get ready. සූදානම් වෙන්න. ඔයාලට ස්කූල් යනකොට, ක්ලාස් යනකොට අම්මා කියන්න පුළුවන් සූදානම් වෙන්න කියලා. ඉතින් සූදානම් වෙන්න කියන එක ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද අපි? Get ready. Get ready. Last one, අන්තිම sentence එක I don't like him. I don't like him. මම ඔහුට කැමති නැහැ. I don't like කියලා කියන්නේ මම කැමති නැහැ කියන එක. I don't like him කියන්නේ මම ඔහුට කැමති නැහැ. මම ඔහුට අකමැතියි.
මම ඔය උදාහරණය ඔතනට තෝරගත්තේ වාක්‍ය මම ගත්තේ ගොඩක් දුරට අපිට I don't like කියන එක දාලා අපිට කියන්න පුළුවන් විවිධ වාක්‍ය හදන්න පුළුවන්. I don't like an ice cream, I don't like an apple. ඒ විදිහට I don't like දාලා ඔයාට තනියම sentences හදාගන්න පුළුවන්. ඉතින් මේක තමයි අලුවනේ අද ඔයාලගේ පාඩම. ඉතින් මං හිතනවා ඔයාලා මේක හොඳින් ප්‍රැක්ටිස් කරයි කියලා. ඉතින් මේක බැලුවා නම් මේක ප්‍රයෝජනයි වැදගත් කියලා හිතුණා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපිව subscribe කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසි මුලින් ඉඳන් ඉගෙන ගන්න ආසාවට මේ දේවල් ගොඩක් වැදගත් ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතනවා. ඉතින් අපේ පාඩම් මාලාවක් වෙනම යනවා යාළුවනේ. ඉතින් මේ පාඩම් මාලාව ගොඩක් වැදගත් ඉංග්‍රීසි මුලින් ඉඳන් ඉගෙන ගන්න ඔයාට. ඉතින් මේ පාඩම් මාලාවත් බලන්න කියලා මතක් කරනවා. ඉතින් සෙන්ටෙන්ස් පැටර්න්ස් ඉගෙන ගන්න ආසාව ඔයාට ඉක්මන ඉංග්‍රීසි කතා කරන්න බලාපොරොත්තු වෙන ඔයාට මේවා නිතර නිතර ප්‍රැක්ටිස් කරාම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඉතින් අදට අපි ගිහිල්ලා එන්න ඔයාලා හැමෝටම සුබ දවසක් හැමෝම පරිස්සමෙන් ඉන්න have a good day bye